සිත්්ගන්නා සුළු කතාවක් ඔබ වෙත ඉදිරිපත්කිරීමෙන සඳහා මම ශලකෝම්ස් විසින් එද්දාස්සටසි අසූද්ධක එද්දාස් සටසි අනුව කාලය කළ පරීක්ෂණ කියවා බැලනිේ. එහෙත් මේ කාලේ කර ඇති පරීක්ෂණවලින් සිත් අදගන්නා එක් කතාවක් පමණක් තෝරාගැනීම පාසු කොටයුත්තක් නොවේ. ඊට හේතුව ඒ හැම එකක්ම එකක්කට එකක් නොදවෙනි අබිරහස්සා ්‍රාශජනක පරක්ෂණවීමයි. එදදා සටසි අසූහතවර්ෂයේ අපවිසින් කෙරුණෝ පරීක්ෂණ රැසක සටහන් මාසතු ඇත. ඒඇතර පරඩෝල් කුටියයේ වික්‍රමය ලීබඩු කම්හලක විම්මහලේ සුකෝපබෝගී සමාජශාලාවක් පවත්වාගෙන ගිය පිඩුසිංගන යාචකීන්ගේ සංගමය කතාන්දරය ොෆ අන්ඩසර්න් නම් බ්්‍රලිතාා්‍ය නෞකාාව අතුරුදහන් වූ සිද්්‍යිය. උufාදූපතේ රයිස් පැටර්සන් මහුණදුන් අරුමකුදුම සිදුවේීම සහ කැම්බර්වල්සි විශයෝදා කළ මිනීමැරුම වේ. අන්තිමට සඳහන් කළ පරීක්ෂණයේදී මලසිරුරේ අතේ බැඳතිබූ ඔරුලෝසුව වයන් කල හෝම්ස් එක් වැදගත් කරුණක් නිිෂ්චය කිරීමට සමත්වය. එනම්, ඊට පෑ දෙකකට පෙර මෙමෝර්ලෝසෝ වයින් කර ඇති බවයි. එහෙයින් මියගිය පුද්ගලයා නින්දට ගොස් ඇත්තේ මෙම කාලයේ තුළදී බව සනාත විය. මේ අබිරහස් මිනිර්මැරුම විසඳීමට හැකිූයේ හෝම්ස්ගේ ඒ විශිෂ්ට සොයා ගැනීම නිසයි. මෙම කතා සියල්ලක්ම අනාගතේදී දිනක බවෙතේ දිරිපත්කිරීමට මම බලාපොරොත්තු වෙමි එහෙත් මාදැං වඔබට විස්තර කිරීමට සූදානම්වන සිද්ධිය අනෙක්කේවාට වඩා අතිශයින්ම විස්මය ජනක එකක්යැයි මට සිතේ. මෙයහා සම්බන්ධ වුණු කරුණු සමහරක් කිසි දෙනක හෙලිකර ගැනීමට අප සමත් වූයේ නැට. ඒවා කිසිතිනක පැහැදිලි කිරීමට හැකිවේද යන්න පවා අවිනිිශ්චිතය ඒ සැප්තම්බර් මාසේ අවසන්දින කිහිපයයි මහවැසිරගත් විෂ වූ කුණටු ඇඩි වේගේයකින් ලංදනේ හරහා හමායාමට පටන්ගෙන තිබුණේ. දවසපුරාම ඇදහලුණු මහා වැස්ස නිසා නිවස තුළටම කොටවී සිටීමට ලන්ඩන් අගරවාසීන්ට සිද විය. හැන්දෑකාලේ ළංගෙත්දී කුුණාටුව තවතවත් වේගෙන් හමන්නට පටන්ගත්තේය. එයින්නැගුණු නාදය කෙමෙන්කෙමෙන් උක්්‍ර වූයේ කුඩා දරුවකු හඬන ඉතිබිඳර නාදය සිහිගන්වමිනේ. ඇවසපුා පැවති අයහපත් කාලගුණේ නිසා මගේ මිත්‍රයා සිටියේ තරමක් නුරස්සනා ගත්තියෙකිනේ මගේ බිරිද ඇගේ මෑණියන්දැකීමට ගොස් සිටි නිසා මම දිනකීපයක් බේකරවීතියේ නිවහනේ නැවතීමට පැමිණ සිතියන්නේු හැන්දයාමේ මම ක්ලාක් රසල්ගේ රසවත් මූදු කතන්දර පොතාක් කියවීමට පටන්ගත්තෙමි එදා ඇදහැලනු තාරානි පාතවර්ෂාවේ හන්ඬ කතාපොතේ විස්තර වූ මහමුහුන්දේ ප්‍රචන්ඩ කුුණටුවක විස්තරේ සමග හොඳින් මුසුවූ බව පෙනුණි. අර සීනුව නාද වනාා නේද. මායසුවයේ මගේ මිත්‍රයා දෙස බලමිනි. කෞද මේ මහරෑ භාගවෙලාවට ඔබේ මිත්‍රේෙක්ත දන්නෙ නෑ. මම කීවෙමි. ඔබ හැරෙන්න්න මට වෙන මිත්‍රයෝ කවුරුත් නෑාවොටසන් අමුත්තන්ට මෙහෙන්න කියලා මං දෛරමත් කරන්නේ නැහ. එහෙමනම් ඔබේ අනුග්‍රාහකේක්ද දන්නේ නෑ? ඒ අනු ග්‍රහකයෙක් නම් මොකක් හරි බඩපතල ප්‍රශ්නයක් වෙන්න ඇති මේ වගේ වැහිකුණාට දවසක මෙවැනි වෙලාවක මිනිහෙක් එලීට බහින එකක් නෑ එහෙම දෙයක් නොවෙයි නම්. නමුත් මටහිතනවා ඒගෙහිමි කාන්තාවගේ මිතරියක් වෙන්න ඇති කියලා. චර්ලකෝම්ස්ගේ නිගමනය වැරදි බව උප්පුූ විය. කිසිුවකුව අපේ පියගැට පෙළ නැගගෙන උඩු මහලට එන හඬත් අනතුරුව දොරට තට්ටු කරන හඬත් අසන්නට ලැබුණ. අමුත්තා පැමිණ අසුන්ගතයුතු පුටුවට හොඳින් ආලෝකය ලැබන සේ පාන ඒදසට හැරවූ හෝම්ස් ඇතුලට එන්නේ ඇයි කියය කාම්බරයට ඇතුළූයේ අවුරුදු විසි දෙකක පමණ තරුණයකි බැලූ බැල්මට ඔහුගේ මුහුණෙන් වැදගත් පෙනුමක් දිස්විය දිලිසන වැහිකාබාය සහකුඩය කුරිරු කාලගුණේ ස්වභාවය අපට කියා පැවේය. පහනයාලෝකය ඔහුගේ මුහුණට වැටෙත්ති අමුත්තාගේ හැඟීම් මම පැහැදිලිගම දුටුවමේ අතිශේම්ම සුදුමැලවී තිබූ ඔහුගේ මූුණෙත් බීතියෙන් බර වූ ඔහුගේ දෑසත් කියා පෑවේ ඔහු මහුණදුන් තද බලකම්පනයක ලකුණුයි. මංඔබෙන් සමාවායද හිටිනව මහත්තයා ඕ පැවසුවේ රන්වන් උපැසිුවල දෑසට ලංකර ගැනිමිනි. මහත්යා. ං විශ්වාස කරනවා මගේ මේ හදිසි ප්‍රැමිණීමෙන් ඔබට හෙරිහරයක් කුණේ නෑ කියලා ඔබේ මේ උනුසුම් කාම්බරේ තුළට මොං වැස්සයි කුණාටුවයි අරගෙන ආවේක ගැන කනගාටුයි. කෝදෙන්න්න ඔබේ කුඩෙ වැහිකබායයි මාඒවා මේ කොක්කේ එල්ලා තබන්නා ටිගවෙලාවක් යද්‍ය වියලේදී ඔබාවේ එංගලන්තේ නිරතදිග පැත්තෙන් බවයි මට පෙනෙන්නේ. ඕ හෝෂාන් සිට ඔබේ සපත්තුවල ඉදිරිකොටසේ ඇති ි්‍ර මැටි ඒ ප්‍රදේශයට විශේෂයි මංආාවේ ඔබෙන් උපෙදෙස් ලබාගන්න ඒවා පොහොම පහසුවෙන් දියහැකි ඒවගේම උදව් ඒවන මේහැටි පාසුනෑ හෝම්ස් මහත්්‍යයා මට ඔබ ගැන හනලගනේ මේජර් ප්‍රෙන්න්ඩ ගාස්ටගෙන් ඔහු කිව්වා ටැංකර්විල් සමාජශාල්ලාවේ ඇතිතිියුණු ආන්දෝලනේකදී ඔබ ඔහුව පේරාගත්ත කියලා ආවු කාඩග්‍රේධවේදිී ඔහු පංචා කරනවා කියලා ඔහුට නිකුරුණේ චෝදනා එල්ලවී තිබුණා. ඕ කිව්වා ඔබට ඕනෑම ගැටලුවක් විසිදන්න පුළුවන් කියලා ඔහු කියල තියෙන්න්නේ හුඟක් වැඩි කරලා ඒවගේම ඔබ කිසිදිනක පරාජයට පත්වී නැහැලු මං හත්‍රවාරයක් පරාජයට පත්වී තිබෙනවා තුන්වරක් පිරිමින් හටින් එක් වරක් කාන්තාවක් අතිින් එවුනත් ඔබේදී තිබෙන පරීක්ෂණ සංඛ්‍යාවේ හැටියට සාර්ථක වී ඇති පරීක්ෂණවල හැටියට ඒ හතර මොකක්ද. ඒක ඇත්ත සාමාන්‍යයෙන් මං ජයග්‍රහනය කරලා තියෙනවා. එහමනම් මගේ ගැටලුවේදිත් ඔබ සාර්ථක වේවිී. මහත්තයා මං ඔබෙෙන් ඉල්ලා සිටෙනවා ඔය පුටුව ගිනිවුඳදුනට ලංකරගෙන ඔබේ ගැටලුව මට විස්තර කරන්න කියලා. මේක කොහොමටවත් සාමාන්‍යවිදිය ගැටලුවක් නෙමෙයි. මාලඟටෙන ඔක්කොම අසාමා්‍ය ඒවා මන්තමයි අන්තිම තැපැල් උසාවිහ. ඒවුනත් මහත්තයක්? ගේ පවල්ලට මුහුණ පාන්නට සිදුවුණු බිහිසුණ මෙෙන්ම විශ්මයජනක අත්දැකීම්වලින් පිරුණු මේ මේ වගේ ප්‍රශ්නයක් ඔබට කවදාවත් ලැබුණ කියලා මම හිතන්නෙ නෑ. ඔබ මගේ හිතේ දැඩි කුතුහලයක් ඇති කරනවා. කරණා කරලා අධ්‍යවශ්‍ය කරුණු සියල්ලම මූලයින්දල මට කියන්න. මට වැදගත්්‍ය හිතෙන කරුණු ගැන ප්‍රශ්නමං පසුව ඉදිරිපත් කරන්නම්. පුටුව ගිිය ඳදුන දෙසට ලංකරගත් තරුණයා, ඔහුගේ තෙත්තපා ගිනිමැලය දෙසට දිගුකරගත්තේය. මගේ නම ජෝඕන්ශෝ! මට තේරෙන හැටියට මගේ පුද්ගලික දේවල් නම් මේ සිදුවීමට අදාලනෑ. මේක අපේ පෞුලේ උරුමේටෙන දෙයක්. ඒනිසා මේ පිළිබඳව ඔබට පැහැදිලිව විස්තර කරන්න මට ටිකක් කාලයක් ආපස්සට යන්න වෙනවා. මගේ සීයට පුත්තු දෙන්නේ කිටියා. ඒමගේ බාපා, එලියෙස් සහ මගේ තාත්තා ජෝසප් මගේ තාත්තාට කාවෙන්ට්‍රි ප්‍රදේශයේ කුඩා කර්්මාන්ත ශාලාවක් තිබුණා වයිස්කල් නිෂ්පාදනය වැඩිදියුණු වෙති ඔහුගේ කර්මාන්ත ශාලාවේ කටයුතු සාර්ථක කර ගැනීමට මගේ තාත්තාට හැකිවුණා ඕපන්ෂෝ නොකැඩෙන ටයරේ නම් ටයිරය වෙල්දකොලට හඳුන්ව දුන්නේ ඔහුයි ඒකට පේටන් අයිතිවාසිතැන් ලැබීම නිසා තාත්තා විශාලධනයක් උපයා ගත්තා ඒනිසාම කර්මාන්තශාලාව විකුණලා දමලා සෑහෙනමුදලා කතට ලැබෙන ආකාරයට විශ්්‍රාමගන්න ඔහුට හැකිවුුණා. මගේ මහප්පා එලියස් තර්ණ කාලේදීමයි ඇමරිකාවට සංක්‍රමණය වෙලා තියෙන්නේ. එහිදී ඔහු ෆ්ලොරීඩාවේ ඉතා සාර්ථක වැබලිකරුවකූබවයි අපට හන්න ලැබුණේ. ඇමෙරිකාවේ සිවිල් යුද්ධේ පටන්ගත්තු වෙලාවේ ඔහු යුද්ධ හමුදාවට බැඳිලා තියෙනවා. මුලින් ජක්සන්ගේ සේනාංකයේ සටන්කළ ඔහු පස යටටේ සේවේ කරලා කනල් තනතුරදක්වා උසස්සනා. ආයුද බිමතබල ලීසෙනවයා සටනවසන් කරද්දිී මගේ මහපා ආපහෝගේ වතුයායට ගියා. තවත් තවෞරුදු තුනහතරක්කොහු වැැවිලි කර්මාන්තේ යෙදී හිටියලු. එද්දා සැටසිය හැටනමේ ෝ ඉද್දා සැටසිය හැත්තෑාව විතර මහපාපහු එංගලන්තෙටආවා. ඔහු සසස්ಪ್ರාන්තේ ඕෂාම්වල්ට නුදුරින් පතුයායක් නිීල්ට ගත්තා මහපා ඇමරිකාවේදී විශාලධනයක් උපයාගෙන තිබුණා එම රට අත්තැරදමා ආපහු එන්න හේතුව ලෙසො හොකිව්වේ නීක්‍රෝ ජාතිකයන් කෙරෙහි දැක්කූ පිළිකුලත් ඇමෙරිකානු ජනරජය මගින් නීකරෝ ජාතිකයන්ට චන්ද බලේ ලබාදීමත් ්‍යන කාරණා දෙකයි ඔහු හරි අමතුතාලේ පුද්ගලේ බොහොම සැරපරුසයි ඒ වගේම හරිම තදින් කේන්තියන කෙනෙක්. රහගයාම ඔහු බොහොම නපුරුවිදියටයි කතා කළේ අනෙක් වෙලාවට කිසිවෙක් සමඟ කතාබහ කළේ නැහැ ඔහු සමාජාශ්‍රයේ ප්‍රියනො කළ කෙනෙක් හෝෂාම්හි ජීවත්තුනු කාලේ තුළදී ඔහු එක දවසක්වත් නඟරයට අඩියක් තැබවා කියලා මංහිතන්නෙ නෑ ඔහුගේ ගේ වටේට මල්වත්තක්කා කුඹුරු දෙකතුනක් තිබුණා ඔහු වියායම් කටයතුළ යෙදුුණේ එතනයි ඒවුනත් සමහරකාලවලට ගෙදරිං එලියට නොබැහැ ඔහු සතිගණනක් කාබරය තුළටම වී හිටියා මහත්පා අධිකවශයෙන් මත්පැන් පානේ කළ දුම්පානය කළා එවුනත් කිසිම යහළුවෙක් සමඟ නෙමයි ඔහුට තමන්ගේ සහෝදරාවවත් වුවමන වනේ නැහැ ඒවුනට මහත්පාගේ සිතේ මාගැන අකමැත්තක් තිබුණෙනෑ ඇත්තම්ම හගේ හිතේ මාගැන මාදරයක් තිබුණා ඒ කාලේ මම බයිසෞුරුදු දොල්හක් පමණුවූ ලාබාල ලමේෙක් මේ කියන අවුරුද්ද එද්දා සටසිය හැත්තයාට විය යුතුයි එතකට ඔහු ආපහු එංගලන්තේට ඇවිත් අවුරුදු අටක්කෝ නොවයක් ගතවෙලා මහප්පා මගේ තාත්තගෙන් අවසරීල්ලා හිටියා මාවෝහුගේ ගෙදර නවත්තා ගන්න මට බොම කරුණාවන්ත බවක් තැක්කුවා. මත් පැන් නොබී හිටිවෙලාවට මහපා මාසමග දාම් හෝ බැක්කැමෝ ක්‍රීඩාවේ යෙදුනාා ඔහු වෙනුවෙන් ඔහුගේ පනිවිට ගෙනයාමේ රාජිකාරයේ භාරිකළේ මටයි සේවකයන්ටත් වෙෙන්දන්ටත් ඔහුගේ නියෝජිතය වනේ මමයි ඒනිසා මගේ වයි සෞරුදු දහසේවෙත්ති ඔහුගේ ගෙතර හැම රාජිකාරරියක්ම කෙරුුණේ මගේ අනුදැනුම යටතේ. ගෙදර ඔක්කුමි අතුරතිබුණනේ මගේ බාරේ. ට ගෙර ඕෑම තැනකට යන්න කැමති දෙයක් කරන්න අවසර තිබුණා. නමුත් ඒ ඔහුගේ පෞද්ගලික නහඬ ජීවිතේයට බාධාවක් නොවන විදිහට. නමුත් මේ නිදහස ගෙදර එක් කාම්බරයක් සම්බන්ධයන්නම් මට ලැබුණෙනෑ. ඒ තමයි ගෙදර අටුවේ තිබුණු ගපඩා කාම්බරයේ. ඒක කොයිවෙලෙත් යතුු දමා වහලයි තිබුණේ. ඒකට ඇතුළුවෙන්න ඔහු මටවත් වෙන කාටවත් අවසර දුන්නෙ නෑ. ළමයෙකු හැතිට මට ඇතිවුණු කුතුහලේ නිසා. මම කාමරේ අතුරුස්විතුරෙන් බැලූවාර අනන්තයි ඒත් ඇතුළද තිබුණු පරන ට්‍රංපෙට්ටි හා එකට ගොටගසා තිබුණු පදිරාශිය කැරෙන්න වෙන කිසිවක් මන්දුුටුවේ නැහ. එක දවසක් මහපානමට ලිව්මක්කාවා. ඒ එදදා සටසි අස්සූතුනේ මාර්තුමාසය දවසක. පිටටටක මුද්දරයක් කලවා තිබූ ඒලියුම මේසේමත තබා තිබුණා යාලෝ මොහිටි නිසා සාමාන්‍යෙන් ඔහුට ලිපි කිසිවක් ලැබුණන නැහැ. ඇලියුතු ගවීමමාදිය මුදලිීමමගේ වූ නිසා තැපැලින් විිල්පත්වත් ලැබඩ ැහැ. ලියව්ම ඉන්දියාවෙන් ඔහු ලිය්මත්තට ගනිමින් කිව්වා තැපැල්මුද්‍රාව ඉන්දියාවේ පොන්ඩිචේරි නගරයෙන් මේක මකක් කියේලද හිතන්නේ ඇසූ ඔහු ලියව්ම විවෘත්ත කලා විියුමඇතුළෙ තිබේ එක්වරම එලියට වැටුණේ වියලීගිය දොඩම්මැට පහක්. මට එක්වරම හිනාගියා නමුත් ඔහුගේ මූුණේ මත්තුවුණු හැඟීම්දුටු මගේ හිනාව එහෙම නැවතුනාා. ඔෝගේ කට බාගෙට අරුුණා බීතිියල් පිළිමිගු කරමින් දෑ සිදිරිට නෙරා ආවා මහුණ සම්පූර්ණයම සුදුමැලි වුණා වෙව්ලනාතිල් ලිවුම් කවරය අල්ලාගෙන ඔහු ඒදිහා බලාගෙන හිටියා ඔහුට කෑගැසුනේ අපමන බයිකින් වගේ කේකේකේ දෙවියනේ! අනේ දෙවියනේ මම් කළ පාපකර්ම මගේ පස්සෙෙන් එලවනවා. ඇයි මොකද මහප්පේ මං ඇහුවා මරණය එහම් කිව් ඔහු පුටුවෙන් නැගිටතා. ඊළඟටහු තමන්ගේ කාම්ඹරයට ගයේ එක වචනයක්වත් කතා නොකර. මේ කිසි දෙයක් තේරුම්ගන්න බැරිව මම බීතියෙන් බලාගෙන හිටියා. ඊළගටමම ලියවම්කාවරය අතටාරගෙන පරීක්ෂා කරල බැලුවා. කවරයඇතුළේ රතුපාටෙන් කේකේකේ අනුවෙන් ලියා තිබුණා. අර වියලීගිය தொடොඩම්මට හැරෙන්න්න. නි සිවක් කෙහි තිබුණ නෑ. මහප්පා මේ විදිහට අධික බීතියට පත්වීමට හේතුව කුමක්ද. මම උදේ තේමේසිෙන්නැගිටලා තරපු පෙලදිගේ උඩතත්වුවට නඟින්න පටන්ගත්තා. ඒ අතර උඩයින්දලා පහලට බහන මහප්පා මට තරප්පුේදී හමෝනා. ඔහුගේ එක් අත්තක තිබුණා මලකාපු යතුරක් අනෙක් අතේතිබුණා පිත්තලවලින් තැනු පෙට්ියක්. ඒක හරියට අර උදල්දමන්න පාවිච්චි කරන පෙට්ටි හැදේ ඒ ප්‍රමාණයේකක්. උන්ටඕන දෙයක් කරපුවාාවේ මං ඒවට පයන මටපුළුවන් උන්ව පරාජයේ කරන්න ඔහු කිව්වේ දිවරමින් ජෝන්! මගේ කාම්බරේ උඳනේ ගින්දර සූදානම් කරන්න කියලාමරිට කියන්න. ඒ ගමම්ම පනිවිඩයක් යවන්න හෝෂාම්හි අර නීතිීඥයා ෆෝ් හැම්ට එන්න කියලා මහප්පා නියම කලදේ මං ඒ හැටියට මිට්ටු කලා නීතිීශ්ඥා ආවට පස්සේ මාවේ කාම්බරේයට කැඳවනු ලැබුවා ගිනිඋුදුන ඉතා ීප්තිමත්ත දැල්වමින් තිබුණා කඩදාසි ගොඩක් ගින්නට දැම්මාම වගේ සැහැල්ලු අලු විශාල තෝගයක් උඳුනේ තිබුණා. ඒ අසලම තිබුණේ හිස්සනු පිත්තල පෙට්ටිය. ඒ පෙට්ටියදිහත් නිකමට බැලූ මම ඒ අතුළත ලියා තිබුණු දේ දැක්කලා ඉමහත් විශ්මයට පත්වනාා. ඒහ ලියාතිබුණේ උදේ ලියවුන් කවරේ දුටු පරිදි කේකේකේ කියලයි. මහප්පාට මට කීමට බොහෝදේ තිබුණා. ජෝන් අං කැමැත්තිී උඹ මගේ අන්තිම කැමති පත්ත්‍රේ ශාක්ෂයට අත්සංකරනවා දකින්න. මංමගේ සියලුමදේපල එහි ඇති වාසි අවාසි ඔක්කුමේ එක්ක උඹේ තාත්තගේ නට ලිව්වා. කිසි සැකයක් නෑ. ඒක ඊළඟිට උරුමවෙන්නේ උඹටයි ඒක සත්තුටෙන් සාමධානයෙන් බුක්ති විදිින්න පුළුවන් න්නම් බොහොම හොඳයි. එහෙම බුක්තිවිඳින්න ලැබෙන්නේ නැත්තම්. මං අවවාද කරන්නේ දීපං ඒක උඹේ පරම හතුරෙකුට. මේ වගේ දෙපත්ත කැපෙන ආයුදයක් වැනි වස්තුක්. උඹල නමට ලියන්න සිදුවීම ගැන මට කනගාටයි. නමුත් ඉස්සරහට මොනමොනදේවල් සිද්ධවෙයිද කියලා මට කියන්න අමාරුයි. ඒහින්දා මේ ෆෝටහැම් මහත්්‍ය පෙන්වන තැන අස්සංකරපං. ඔහු කියියවූවිදිහට මං ඒ නියමිත තැන අත්සංකලා නීතිශ්ඥා ඒලේවිල්ල අරගෙන ගියා. මේ සිද්‍යය මගේ හිතේෙන් තින් කාවදනා මේකේ ඇති සැඟවුණු අර්ථය මොකක්ද කියලා මට තේරුම් ගන්න අපහසුනාා. පැෑගනනක් ේ ගැන කල්පනා කළත් මොනර්ථකට පෙරල්ලා වැලුවත්. මහපා කිව්වදේවෙල අගක් මුලක් මට හිතාගන්න බැරිවුණ. ඒවුනත් තේහා බැඳුනු යම්කිසි කේදජනක භයානක බවක් ඇති බව මට ඉවෙන්වෙන් වැටහුනා. සතිකීප්පයක් ගත වී ගිය. හිතට වදදුන් හැඟීම්ද ක්‍රමයන්නේ සමගම අඩුවනා අපේ දිනපතා ජීවිතේ වෙනසක් කළහැකි කිසින දෙයක් අමුතුවෙන් සිදුවනේ නෑ ඒවුනත් මහප්පාගේ ගතිපැවතුම් වල වෙනසක් මට දකින්නට ලැබුණා ඕගේ මත් පැන්වීම තවතවත් වැඩුණ ඒවගේම කෙනෙක් හමුුවීම හෝ කතාබහ කිරීම ඔහු වඩවඩාත් මගාරීන පටන්ගත්තා. දවසේ වැඩිකාලයක් ඔොහු අත කලේ තමන්ගේ කාම්බරේට වෙලා දොරඇතුළතිී අතුර තමාගෙන. නමුත් සමහර වෙලාවදී ඔහු මත් පැන්වලින් වෙරිවෙලා පිස්තෝලයක් කතතිව කාම්බරයෙන් එලියටආවා. එහෙමැවිත් කේයලිය උද්‍යානේත් යළි කේ ඇතුළටත් කෝපෙන් කෑගැසමින් දුව ඇවිත්තා හෙමවෙලාවට තමන් කිසි මිහික්කුට තබා යක්ෂයාටවත් බය නැති බවත් කුඩු කළ බැටලුෙක් වගේ නිවෙටයෙක් නොවන බවත් කියමින් කෑගැසුවා. මේ විදිහට හිතටාවේකයක් හැවිත් කෝපයෙන් බැනාන්ඩ ගැහුවත් ඊළඟට හුකලේ කාම්බෙරේ තුළට වැදිී තොරාගුරු තමා ගැනීමයි. මටඒ වෙලාවේ හිතනේ මහපාගේ හල්ද ශාක්ෂයෙන්ම එල්ල වෙන යම්කිසි බිහිසුණු හැඟීමක් ඉවසාගන්න බැරිව ඔහු එසේකලාය කියලයි. කොයිතරම් සීතල දවසක් වනත්, ඒවගේ වෙලාවෙල හුගේමූුණ පුරා දහඩිය ගලා ගිය. ඒදවසකරෑ මේ විදිහට කෝපයෙන් කෑගසිමින් බීමතිෙන් එලියට ගේ වාපා පහවා වෙනෑ. අප ඔහු හොයන්න ගිය වත්ත පහල තිබුණු වතරපිරුණු මඩවලක වැටි ඔහු මියගොස් හිටියා. කිසිවකෝහට තුවාලයක් සිදුකළ බවහෝ පාහරදීමක් කළ බව සලකුණු තිබන නෑ නමුත් ඒේවලේ. තිබුණේ අඩි දෙක්කක් ගැඹුරට පමණයි. මහප්පාගේ පිස්සුවිකාර පිළිවෙල ගැන දැනහිට නිසා වර්ණපරීක්ෂණේදී තීරණය ඕනේ එය සේදිවිහානිකර ගැනීමක් ලෙසයි. නමුත් මරණය කියන වචනය ගැන පවා බියෙන් සිටි ඔහු මෙවැනි දෙයක් කරගත්තා කියලා මං විශ්වාස කළේ නෑ. ඒක එතනින් එවරෝනා. ඔහුගේ වතුයායත් බැංකුවේ ඔහුගේ ගෙනුමේ තිබුණු පාවුන් දාහත්‍රදාහක මුදලකුත් මගේ තාත්තාට හිෙමි වුණා. මොහොත්ක් කියන්න. සේකතාවට බාධ කළේය. ඔබේ කත්තාන්දරේ මං මෙතිෙක් නොයසූ එකක් බවට සැකයක් නෑ මටර දිනවකවානු ආයමත් කියන්න. ඔබේ මහප්පාටර ලියුම ලැබුණු දිනයත් ඕුගේ මරණේ සිදුවුණු දිනත් මට කියන්න. ලියවුම ලැබුණේ එද්දස් සටසි අසූතුනේ මාර්තු දාවනිදා. මරණේ සිදුවනේ ඊට සති හත්තකට පස්සේ මැයි දෙවනිදා රාත්‍රිය විස්තුූතියි දැන් ආයමත් කතාව කියන්න හෝෂාම් හි තිබුණු ඉඩම මගේ තාත්තාගේ පාරයට පත්වනා උඩාටුවේ හැමදාම යතුරුදමා තිබුණු කාම්බරේ ගැන මන් තාත්තාට කිව්වා. ඒක පරීක්ෂා කර බැලීමට මං ඔහුට යෝජනා කළා. අරමම කලින්කවූ පිත්තල පෙත්තිිය ඒකේ තිබුණා නමුත් ඒකේ තිබූ ලියවිලිසියල්ල විනාශිකර දමා ඇතිබැව් අපට පෙනනා. පෙත්තිිය පියනෑ තුළත කඩදාසීන් ලේබලයක් කලවලා තිබුණා. එහි කේකේකේ අකුරු තිබුණා ඊට පහලින් නාම ඒඛනය ලියුම් සිහිකිරීමේ සටහන්හා ලැබීන්්යනුවෙන් සඳහන්කර තිබුණා කන ලෝෂෝ විසින් විනාශ කළ ලිපිලේඛන මෙවැනි ආකාරයේ ඒවා වියයුතු බව අපට සිතාගත්ත හැකිවුුණා ඒ හැරෙන්න වෙනත් ඇදගත්තයක් ඒ කාම්ඹරේ තිබුණ නෑ මහප්පා මරිකාාවේ ගතකළ ජීවිතය පිළිබඳ තොරතුරු අඩංගු සටහන් පොත් කීපයක් සහ ලේඛනවලින් කැලවීගිය ක්ඩදාසි කීපයක් දෙෙහි තිබුණා සටහන් පොත් සමහරක අඩංගූනේ යුද්ධ සමයේ ඔහුගේෙවූ ජීවිතයයි. ඕ නිර්බීත සොල්දාාදෙක් ලෙස තම යුතුකම් කොටස ඉටු කිරීම නිසා කීර්තියට පත්වී තිබූ අයුරු අපට සිතාගැනීමට හැකිවුණ. අනිකුත් ලියවිලි අඇමරිකාාවේ දකුණුදික ජනපද නැවත පිහිටු වීමට අදාල දේශපාලන සටහන්. මේකාල්ලෙ සම්බන්ධයෙන් උතුරේ සිටි පරිපාලෙකින් විසින් නෙවනු ලැබූ දේශපාලකයන්ට එරෙහිව මහප්පා දැක්වූ දැඩි පිළිවෙත ගැන එහි සඳන් වී තිබුණා. මගේතාත්තා හෝෂාම්හි පදිීංචයටටාවේ එද්දස් සටසි අසූහතර මුල හරියදී. අසූ පහ ජනවාරි වනතුරු අපට කිසිම කරදරයක් ඇතිවුණේ නෑ? තවුරුදු දිනයට දින හතරකට පස්සේ අප දෙදෙන උදේ තේ මේේසේට වාඩිවී තේබොමින් සිටියා. තාතා එක්වර්ම මහත්පුදුමෙන් මෙන් කෑගසූ හැටි මට අහන්න ලැබුණා. මට දකින්නට ලැබුණේ ඔහුට ලැබුණු ලියුමක් විවුත්ත කර ඒ කවරයේ එක් අතකත් අනෙක් අතේ දොඩම්මට පහකුත් ඇති සැටි. මහපපාට මෙවැනි ලියුමක් ලැබුණු බව ඒ දවස්සලමන් තාත්තට කිව්වාම ඔහු ඒක මහා විහිළුවක් වුණා. මුත් ෙවෙවන්නක් කොහුනටත් ලැබුනම තාත්තා ගැටලුවකට මැදිවී පීතියට පත්වී ඇති බව මට දකින්නට ලැබුණා මොකක්ද ජෝන් මේ පිස්සු විකාරෙ තේරුම ඔහු ඇහුවේ ගොත ගසනින් ඒ ඒකේකෙන් ලියවුමක් මංකිව්වේ ශෝකෙන් බරූ හදවදේ ඔහු ලියුම්කවරේ පරීක්ෂා කරල බැල්වා ඔහු ඇත්ත තමයි මේ ඒ අකුරු ලියල තියෙන්නේ නමුත් මේ ඊට හෙලින් ලියාතියෙන්න්නේ මොකක්ද ලියවෙලි සියල්ල සන්ඩලේ මත තබන්න මොන ලියවිලිද මොන සන්ඩලේද තාත්තැ හවා අපේ වත්තපාල උද්‍යානයේ තිබෙන සන්ඩලේ විය යුතුයි වෙන එකක් නැහැනේ ලියවිලි කියනිකෙන් ඕවුන් අදහස් කරන්න ඇත්තේ බාපා පුළුස්සා විනාශිකළ වියවිලි වෙන්න ඇතිේ ප තාත්තාකිව්වේ සිතට දෛරය උපදවා ගනිමිනි අපිඉන්නේ නීතිය හැටියට ක්‍රියාත්මක කරන සීලාචාර රටක මේ වගේ පිස්සු විකාරවලට පයවෙලා ජීවත්වෙන්න බෑ කොහෙන්න්ද මේ එවල තියෙන්නේ. ඩන්ඩී වලින් මම තැපැල්මුත්‍රාව බලා කිව්වා කාගේ හරි මහා දර්නුතාලේ මෝන්ඩ විහිළුවක් ඔය ලියවිලි ගැන මන්දන්නේ කොහොමද සන්ඩල්ලුඩ මොනව තියන්නද. මං ඔය පිස්සු වැඩ ගණනකට ගන්නෙ නෑ. මටනම් හිතනවා පොලිසියට දැනුම්දුන්නොත් හොඳයි කියලා මං කිව්වා එහෙම දැනුම් දුන්නොත් පොලිසිය මට හිනාවේවි කාටවත් කියන්න ඕනෙ නෑ. හමනම් පොලසිට කියනවැඩේ මං කරන්නම් තාත්තා මටේකට ඉඩ දෙන්න. එපා! කොහොමටවත් එපා! මේවා ගෙන පොලිසිේ යනයක උඹට තහනම්. මේ විකාරයක් ගැනහාන ප්‍රශ්නවලට උත්තරදීලා මට ලැච්චාවට පත්වවෙන්න බෑ තාත්තා සමඟ තවදුරටත් වාදකිරේමෙන් පලක්කුණේ නෑ. ඔහු කොහොමටත් මුරන්ඩු අදහස්තියන කෙනෙක් මන් දවසගත කළේ අනතුරක් ලඟෙනවා කියන පෙරණෙමිති දැකපු කෙනෙක් හැටියට. ලියම ලැබිලා තුන්වවිනි දවසය තාත්තා හුගේ පැරිණි මිතුරෙක් හමුවවෙන්න ගියා. ඒමිත්‍රයා පෝස් ඩවන්් කන්දේ බලකොටුව පාර්ග සිති මේජ ්‍රීබොද් තාත්තා හෙම ගෙදරින් පිටවී යනඒ එක ගැන මන් සතුටට පත් වනාා. ඒමක දොහු ගෙදරිින් ඇත්තුනාාම අන්තරෑදායක බවිනුත් ඇත්තනව නේද කියලයි මට හිතුනේ. නමුත් ඒ සිතුවිලි සියල්ල සම්පූර්ණයම වැරදී ගියා. තාත්තා ගිහින් දෙවනිදවසේ මට ජවරයාගින් හදිසි විදුලිපෝතක් ලැබුණා. හැකි වහාම එහි පැමිණෙන මෙන් ඔහු ඉල්ලා තිබුණා. එම ප්‍රදේශයේ බහුළුව තිබුණු හුණුගල් හාරාගත් වලක වැටි හිස්කබලට තුවාල සිද වීවිනිසා තාත්තා හිටිය සිහ විසඥ වෙලා. මා ඉක්මැනින් තාත්තාලඟට ගියත් ඔහු සිහි නොලබාම මියගිය. පට දැනගන්නට ලබුණේ ඉර බැහැගෙන යන හැන්දෑ වෙලාවගේ තාත්තා ඇවිදින්න ගොස් ඇති බවත්. ඔහුට නුපුරුදු ප්‍රදේශයේදී ආරක්ෂක වැටක් නොතිබුණු නිසා ඔහු හුණුවලට ඇදවැටී ඇති බවත්. මේක හදිසි යනතුරයක් නිසා සිදුවූ මරණයක් කියා නිගමනය කරන්න හදිසි මර්ණ පරේශෂකවරයා පසුබටුණේ නෑ. තාතා මරණී කරා ළඟාාවෝ අන්දම ගැන කාරනා හැමේකක්ම මං හොයිල බැලවා. ඊලඟටඒවා සිියුම පරිීක්ෂ කරල බැලවා. එවනත් කවුරුන් හෝ හිතා මතා මිනීමරුමක් කර ඇති බව ඔප්පු වෙන කිසිදු හේතුවක් මට හොයාගන්න හැකිියුුණේ නෑ. හිස්කබලේ වූ පිපරුම හැරෙන්න්න. ඔහුගේ ශරීරයේ වෙනත් කිසිදු තුවාලයක් තිබුණනෙ නෑ. සැකකටේතු අඩිසටහන් කිසිවක් නෑ. ඔහු සතු තිබුණු මුදල් හෝ වෙනත් වටිනා දෙයක් පැහැරගැනීමේ අරමුණෙන් කළ දෙයක් නොවයි. පාරේ නාදුනනා අය ගැවසුණු බවට ආරංචියක් ලැබුණිනෑ නමුත් අමුත්වෙන් කියන්න අවශ්‍යනෑ තාත්තගේ මේ හදිසි මරණය ගැන මගේ හිතේ ලොකු සැකයක් ඇත්තුවුනාා. මට හොඳටම විශ්වාසයි යම්කිසි කුමන්ත්‍රණයක් මගින් ඔහු සැලසුම් සහගතව මරාදැමෝ බවට. දේපලසිියල්ල සහා අභාග්‍ය මටවුරමණේ ඔන්නෝය විතිට්ටයි ඉතින් දේපල සියල්ල විකුණලා දමලා ඉදහස්නොවනේ ඇයි කියලා ඔබ මගෙන් අහාවේ. ඇලිතුුලස මට කියන්න තියෙන්න්නේ එකදයයි මේ අවාසනාවන්ත සිදුවීම් මගේ මහප්පාගේ ජීවිතයට යම්මාකාරයකින් බැදදුඩු සිදුවීම් ඒ නිසා අන්තරායන් ඔොහුගේ නිවසට පමණක් නෙමේ අපේ නිවසටත් ශාපයක් වෙලයි තිබුුණේ මගේ තාත්තා මියගියයේ අසූපහේ ජනවාරි මාසේ ඒ අවසන් වෙලා දැන් අවුරුදු දෙකකුත් මාසටක් කතුවුණා මේ කාලේ තුළ මං පෝෂාමහි සතුටින් ජීවත්වනාා. මේ බියකරු ශාපය අපේ පවුලේ ඒ පරම්පරාව සමඟ ඉවත්වෙලා යන්න ඇටි කියලා හිතමෙනුයි මං හිටියේ. කරදරොක්කුම අවසන් කියලා මං හිත සනසාගත්තා කල්වැඩි. තාත්තට මුහුණ දෙන්න වනු විදිහටම ඊයව්දේ මගේ හිසමතට ඒ හෙනගෙඩිය පාත්වනා. තම ඇතුළුකාබායේ සාක්කුුවෙන් පොඩිියුුණු ලියවංකාවරයක් ඉවතටගත් අරුණය ඒ විවෘත්තකොට මේසේ දෙසට හැරුවූවේයා. එයින් පහත්තට වැටනේ වීලී කියිය දොඩම් ඇට පහක්කි ලියන් කවරේ මේකයි තැපල් මුද්‍රාව නැගෙනහිර ලන්ඩනේ ඇතුලත සටහන් කරලා තිබුණේ මගේ තාත්තට එයවූ පණවිදේමයි හේකේකේ ලියවෙලි සන්ඩලේ මත තබන්න ඉතිං ඔපු මොකද කලේ මම මොකුත් කලේ නෑ මොකුත් කලේ නෑ? ඔබට මං ඇත්තම කියන්නම්. තරුණෑ පැවසේ සුදුමලිූ කෙට්ටු දැත්තින් මුහුණ වසා ගනිමිනි මගේ හිත්තට දැනනාා හරිම අසරණ භාවයක්. තමව ඉලගන්න සර්පයක්. උගේ දගර දිගහරිමින් බඩගාගෙන එනකොට අසරනවෙලා ඉන්න හාවෙකු වගේ මාව කැපවෙලාඉන්නේ මොනවිදිහකින්වත් ගැලවීමක් නැති බයානක ඉරණමකට. කොයිතරම් කලින් දැනගත්තත් මගේ ජීවිතය ගලවාගන්න ඉඩක් නෑ. ශාෂා! හෝම්ස්ට කෑගැසුනේ. ඔබ නොපමාව ක්‍රියාත්මක වන්න ඕන මනස්සයෝ. නැත්තං ඔබියවරයි දැඩි ශක්තියකින් ක්‍රියාත්මක වීමෙන් පමණයි මේ ඉරණමෙන් බේරෙන්න්න පුළුවන්ගන්නේ මේක බලාපොරොත්තු අත්හර දැමීමට වෙලාවක් නෙමේ මං පොලිස්සියට ගියා ආ ඔවන්මගේ කතාන්දරයාගෙන හිත්ටිය සිනාමුසු මහනෙන් මට හොඳටම විශ්වාසයි ඔවුන් හිතන්නේ අපේගෙතරට ලැබුණු අරලියවුම කාගේ හර විගලු වැඩක් කියලයි ඊළඟට මහප්පාගේත් තාත්තාගේෙත් මරණ හදිසි බරණ පරේෂික විසින් තීන්දුකළ විදිිය ඒවා කියලා. මරණවලත් දියම්වලත් කිසිම සම්බන්ධයක් නැත්තිලූ. මන්ද බුදතික මෝඩයෝ හෝම්ස් කෝපයෙන් කීවේ දෑත් මිටමොළවා ගනිමිනි. ඒවුනත් තෝන් එක් පොලිස් බටයෙකු දුන්නා මාසම්ග නිවසේ රැඳී සිටීමට. දැන් ඔබ මේරෑ පිටත්ව ඇත්ති ඔහු එක්කරගෙනදාවේ. නැහැ. ඔහුට නියෝග ලැබිලා තියෙන්න්නේ අපේ ෙදරට වෙලා ඉන්නයි. ඕෝම්ස්ගේේ සිතේ මතුූ දැටිකෝපය යලිත්වරක් මිටමෙලූ දැත්වලින් පහල විය. ඇයි ඔබ මාහොයාගෙන මෙහේයාවේ. එහෙම නෙමේ. ඇයි ඔබ වහාම මාවහොයාගෙනේ නැත්තේ. මං ඔබ ගැන දැනගෙන හිටිය නෑමහත්තයා මගේ කරදර ගැනමං මේජ ප්‍රෙන්ඩගාස්්ට කීවේ අදයි. ඔහුයි මට අවවාදකලේ වහමෑවිත් ඔබ හමුවෙන්න කියලා. ඔබට ලියුන් ලැබිලා දැන් දවස්තිිකක් අත්තවෙලා. අප ක්‍රියාත්මක වෙන්න තිබුණේ මීට කලින්. ඔබලඟ වෙනමකුත්ම කාරණා තොරතුරු නැත්ත. මං අදහස් කරන්නේ ඔබ අපට කිවූ දේවල් වලට වඩා අමතර යමක් අප්‍ර ප්‍රයෝජනුවත් වියහැකි මොනවාහරි විස්තරයක් තවත් එෙක් දෙයක් තියෙනවායයි පැවසු ඕපන්ශෝ ඔහුගේ කබාසාක්වෙන් දුර්වල වූ නිල් පැහැති කඩදාසි කැබැල්ලක් ගත්තේය ඔහුඒ මේසේ මත තබා තිගහැරියය. මන්ගේ මහපාරල් ලියවිලි පුලුස්සා තැමුූ දවසේ? උදුනේ ඉත්‍රවී තිබුරු කඩදාසි කෙලවරවල් මෙන්න මේ පාටයි මේ කඩදාසය මට ලැබුණේ ඔහුගේ කාම්රේ තිබිලා මංහිතන්නේය මේක ඔහුගේ අනෙක් කඩදාසි සමග තිබිලා සුළගින් ඉවතට ගස්සාගෙන ගියා එකක් වෙන්න ඇති ඒනිසා පුළුස්සා තැමූ ලියුම්ගොඩට හසුනොවී මේ ඉත්‍රවෙන්න ඇති දොඩම් ඇටගැෙන තිබෙන සඳහනෑරෙන්න්න මේකෙන් නැපට යම් අදහසක් ගන්න පුළුවන් කියලා මංහිතන්නේ නැ මට හිතිෙන්නේ මේක පෞද්ගලික දිනපොතක පිටුවක් කියලයි. මේකේ තියෙන අත්තාකුරුනම් මගේ මහප්පාගේ. ඒ ගැන කිසිම සැකයක් නෑ. හෝම් ස්පානයාලෝකය මේසය මතුපිටට හැරෙව්වේය. අපි දෙතිෙනම ඒ දෙෙසට නිත්‍යොමු කලිමු. එක්තාාරයක් කඩතුළු සහිතව ඉරීතිබුණු නිසා එය පොතිකින් නිරාගත්තිිකක්බව පැහැතිලිය. එක්්දා සටසිය හැටනමේ මාර්තුූ හත්‍රවෙනිද හර්සන්නවා. හත්වනිද දොදම්මට ඇව්වා සාන්ත ගස්್ටන් මැකෝලಿ ಫැರමාසාජ ಜෝ නමවෙනිද මැකෝල වත් කළ දවෙනිද ಜෝස්වෙන් ඉවත් කලා දොළොස්වැනිද පැරෝමೂ බැලීමට ගියා සියල්ල හොඳින් සිදුවෙමින් ඇත ඔබට ස්තුූතියි ಹෝම්ස්කීවේ කදදා සයනම ආපසු තරුණයාට බාර දෙමිනිි බදැන් ොම ේතුවක් නිසාවත් එක මොහොතක්වත් ප්‍රමාධවනේක නරකයි. ඔබ මාසමග කියව්දේවල සාකච්ඡා කිරීමටවත් අපිට වෙලාවක් නෑ. ඔබ වහාම කෙදර ගෝස් ක්‍රියාත්මක විය යුත්තුවයි මොනුවදමං කළයුත්තේ. ඔබට කරන්න තියෙන එක්තියයි. ඒය වහාම කළයුතුය. ඔබ මටදැන් පෙන්නූ කඩදාසිය අර පිත්තල පෙට්ටියට දමන්න. ඊළඟට ඔපේ මහප්පාවිසින් අනෙක් ලියවිලිසියාල පිළු සූභව සඳහන් කරලා ලියවමක් ලේයන්න. කියන්නේ ඉතිරිවීතිබුණේ මේ කඩදාසය පමණක් බව ඊළඟටේ ලිිය්මත් පෙට්ටියට දමලා සන්ඩලේ මත තබන්න මේ වහාම කළයුතු දෙයක් ඔබට තේරුුණාද. හොඳටම තේරුණා මේ වෙලාවේ පලිගැනීමක්කෝ එවැනි දෙයක් ගැන හිතන්න එපා මංහිිතන්නේ අප ඒදේ කළයුත්තේ නීතිය පිහිට ලබාගෙන නමුත් අපිට තියෙනවා දැලක් වියන්න ඔවුන්ගේ දැල දැනටම ව්‍යා අවසන් මුලින්ම අපේ අාවධානය යොමු කරන්නෝනි ඔබේ ජීවිතේකිරෙහි එල්ල වී ඇති අවධනமே වත්කිරීමටයි. අපේ ඊළඟ පියවර මේ අබිරහස හෙළිකර ගැනීමට සහ අපරාධකරුවන්ට නිසිදඩුවම් ලබාදීම. ඔබට බෝහොම ස්තුූතියි මහත්න්‍ය තරුණයා පැවසීය. ඔබ මගේ කලකිරුණු ජීවිතේයට අලුත් ජීවයක් සහ බලාපොරොත්තුවක් ලබා දුන්නා. මම ඔබ දුන් අවවාද ඒ හැටියේටම පිළිපදින්නම්. ඒ මොහොතක්වත් පමාවෙන්නේපා. ඒ අතර ඔබේ පරිසම ගෙනත් සැලකිලිමත් වෙන්න. ඔබ ඉන්නේ ඉතාම භයානක අන්තරායෙකට මුහුණ පාලා ඒ ගැන කිසිම සැක්කයක් නෑ. ඔබ අපොහු යන්නේ කොහොමද. මං ගෝටලූ දුම්ලියපුොලින් දුම්ියක නැගිල යනවා. තවම රෑ නවේවනේ නෑ? පාරේ තවමත් සෙනගීදීගී. ඒනිසා මං විශ්වාස කරනවා ඔබට යම් පමණක ආරක්ෂාවක් තියෙනවා කියලා. ඒවුනත් ඔබට ඔබේ පරිසම ගැනමීට වඩා කළයුතු දෙයක් නැහැ. මාළග ගිනියවියක් තිබෙනවා. ඒක බොහොම හොඳයි. ඔබේ කටයුත්තු පිළිබඳ පරීක්ෂණය වං හෙටුදේමා අරැබෙනවා. ඔබ හෝෂම්වලට ආවම මං එහේදී මුණ ගැහෙන්නම්. නෑ. ඔබේ අිරහසතියන්නේ ලන්ඩ නුවර මංගේක හොයන්නේ මෙහෙඉඳලා එහෙමනම් මන් දවසකින් හෝ දෙකකින් ඔබ හමුවෙන් එන්නම් ඔබ දුන් හැමාවවාදයක්ම මං අකුරටම පිළිපදින්නම් අප දෙදනාටම අතට අතදුන් ජෝන් ඕපන්ශෝ සමුගෙන පිටත්වගය නිවසෙන් පිටත කුණටුව විලාපේ හඬත් නොකටවා ඇතිහලෙන වර්ෂාවය හඬත් නෝඩුවසුනේ ෂලක් ෝම්ස් වඳ වෙලාවක් නිහண்டව කල්පනා කරමින් සිටියය. හිසපාලට නමාගත් ඔහුගේ දෑස්යොමවේ තිබුණේ ගින්දිියුදුනේ රත් පැහැති ගිනි අංගුරු දෙෙසටයි. මීළඟට පෛප්පේ දල්වාගත් තෝම්ස් හාන්සි පුටුවේ පිටුපසට හේත්තු වී දුම්වලලු නංවමින් කල්පනා කරන්නට පටන් ගත්තේය. මට හිතනව ෝොටසන් අපට ලැබුණු පරීක්ෂණවලින් එකක්වත් මේ තරම් අත්භූත වගේම ත්‍රශ්්‍යජනක වනේ නෑ කියලා. ඕ! භාගවෙලාවට සිගුරහස් සලක්කුණ හැරුනම. අන්න හරි මේ චෝන් ඕපංශෝ කියන ඉළන්ධාරයා ගමන් කරන්නේ ශෝල්ටෝලටත් වඩා බොහොම බිහිසුණු අන්තරායක පරිසරේක. මේ අපරාද කුමනාකාරයකින් පටන් අරගෙන සිදුවන ඒවද කියලා නිශ්චිත නිගමනේගට එන්න ඔබට හැකිවුුණාද. මේහි ස්වභාවේගැන්නම් මගේ හිතේ කිසිම ගැටළුවක් නෑ. එමනම් වොනවද මේ අපරාද කෞද කේකේකේ කියන්නේ. ඕන්නයි මේ අවාසනාවන්ත පවුල ලහු බැඳ එන්නේ. තම දඇත් පුට්ටුව ඇදිිමත තබාගෙන දෑස්පියාගත් හෝම්ස් මදවෙලාවක් නහඬුව සිටියේය. ඕගේ උල්තියේ යෙදීමට අවශ්‍ය වන හැම තොරතුරක්ම සිහිය තබා ගැනීමට විිනිහිෙකුට බැරිකමක් නෑ. මට ඒදේ කරන්න හැකිවෙලා තියෙනවා. අපේ මිත්‍රත්වය පටන්ගත් දිනවල මගේ දැනුවත්කමේ හා නොදනුවත්ක මේේ සීමාවන් පිළිබඳ ඔබ ශූක්ෂම වික්‍රහයක් කළ බව මට මතකයි. එහෙම නේදොත්සෙන්. ඕ! ඒක බොහොම සුවිශේෂී වාර්තාවක්. දර්ශනය තාරකා ශාශ්‍රයේ හා දේශපාලනයේ පිළිබඳ දැනුම බින්දුුවයි. උද්බිත විද්‍යාව පිළිබඳ දැනුම විවිධා කාරයි. භූගර්භ විද්‍යාව ගැන කිව්වොත් ලණඩනයේ සැතපුන් පහක් ඇතුළත පසේ ස්වභාවය අනුව මඩ පැල්ලම් විශ්ලේෂණය කිරීමට ඇති දැනුම විශිෂ්ටයි. රසානි විද්‍යාව ගැන දැනුම අක්‍රමවත්. කාය විවච්චේද විද්‍යාව ගැන දැනුම අවිතිමද. භයනක අපරාධහා සියලු අක්කාරේ සුවිශේෂ සිදුවීම් ගැනදැනුම අති විශිෂ්ටයි. උසස්ම ගණයේ වෛලීනවාදකේ වොක්ීන් ක්‍රීඩකේ කඩුසටන් ශිල්පයේ අතිදක්ෂයෙක් ඒ වගේම කොක්කෙන් සහ දුම්කල විෂ තමන්ගේ ශරීරයට ඇතුළු කරගැනීම සඳහා ඇති දක්ෂතාවේ අධවිතිීයයි. මගේ අවසන්වැකට හෝම්ස්ට සිනහ පහල විය හොඳයි එදාත්මං ඔබට කිව්ව වගේ මින්හෙකුගේ මොලේ කියන කුඩාකුටේ අබඩා කරලා තබාගන්න පුළුවන් ඔහුට අත්‍යවශ්‍ය එදිනදා පාවිච්චි කරන දැනුම පමණයි අනික් සෑම දෙයක් මොහෝ තමන්ගේ ගබඩා කාම්්‍රරේ ඒක කියන්නේ පුස්තකාලේ ගබඩා කරගත යුතුයි එතකොට අවශූ වෙලාවට ප්‍රෝජනයට ගන්න පුළුවනේ අපට මේ රාත්‍රයේ ලැබිලතියෙන ගැටලුවත් ඒ වගේ එකක්. අප ප්‍රති සටහන් හැම එකක්ම ප්‍රයෝජනයට ගෙන ගැටලුවට අදාල දැනුම තරකරගත යුතුයි. ොසන් ඔබ සිටින තැනම රාකේ අමරිකානෝ විශ්වකෝෂය තැන්පත් කල තියෙනවාෝ. කරුණාගලෙහි කේයක්කුර යටතේ තිබෙන පොත මත දෙන්න. විස්තුූතියි. තැන් අපි වලමු ලැබී ඇති කරුණෝනුව ගන්න පුළුවන් නිගමනයම් මොනොවද කියලා. මුලින් මාපි, ඇඩිපුර හිතා බැලියයුතුකාරණය තමා කනල් ඕපොංෂෝ අමරිකාාවෙන් පිටත්වෙලා ආපුහු එංගලන්තේට ආවේ ඇයි කියනෙ එක. මටනම් හිතෙන්නේ ඒකට මොනුවහරි බරපතුල කාරණාවක් හේතුවෙන්න ඇති කියලයි. මේ වයසිටාව මිනිස්සු තීර්ගකාලයක් තිස්සේ තමම් පාත්තාගෙනා ජීවන රටාව එක්වරම නිගුරුණේ වෙනස් කරනනෑ. ඔහ සනීපදායෙක ෆලරීඩ පාන්තේ අත්හැර තමලා එංගලන්තේ පාලුගමක ජීවත්වෙන් නාාවයි. එංගලන්තයට අවට පස්සේ හෝ කිසිම කෙනෙකු සමඟ ආශ්්‍රයට නොයා තනිවමයි ජීවිතේ ගත්තු කළේ. ඒකෙම පේනවා ඔහෝ යම්කිසි දෙයක්කෝ පුද්ගලෙකු ගැන වයෙන් ජීවත්තුනු බව. එයනු අපේ භාවිතය සඳහා අපි මෙහෙම උපකල්පනය කරමු. කර්නලෝ පොංශෝ ඇමරිකාාවෙන් පිටමන් කළේ යම්කිසි දේකට හෝ දගලේෙකට තිබුණු බයප. ඔහු බයෝනේ කුමකටද. ඒකා අපට තේරණය කරගත්ත හැකිවෙන්නේ ඔහුටත් තනෙක්කායට ලැබුණුවර බිහිසුණු ලියුම් ගැන සලකා බැලීමෙන්. ඒවල තැපල් මුද්‍රව වැදීතිමුණු තැන්ගැන ඔබට මතකද ගොட்සන්. පලවැනි ලියම ඉන්දියාවේ පොන්ඩිචරියෙන්. දෙවැන්න ස්කොටලන් ලන්තේ ඩන්ඩි වලින් තුංවැන්න ලන්ඩනෙන්. ඕ! නැගිනීර ලන්ඩනේ මේකින් ඔබට ගත්ත හැකි නිගමනය කුමක්ත. මේ හැමේ එකක්ම? මේ ලියුම් ලියූ පුද්ගලයා නැවක යාත්‍රා කල කෙනෙක්. විශිෂ්ටයිය ගොත්සන් ඔන්න අපට ඉක්මනීම හෝඩුාවක් ලැබුණා. ඒ ගැන කිසිමසැකයක් නෑ. ඔහු නැවක යාත්‍රා කල කෙනෙක්. ඊළඟට අපි තවත් කරුණක් ගැන සලකා බලමු. පොන්්ඩිචරියෙන් ලියුමාවට පස්සේ මරණයේ සිදුවනේ සති හතක් ගත වෙලා. ඩන්්ඩියෙන් ලියමාවට පසේ මරණයේ සිදුවනේ දින තුනකින් හෝ හතරකින් ඒකෙෙන් ඔබට තේරුම්ගන්න පුුවම් ොක්ද. හට ගමන් කිරීමට සිදුවහූ දුරප්‍රමාණය. එහෙමන ලියවුමටත් එම දුරමයමට සිදනාා නොවැෑ මට හිතාගන්න අමාරුයි. මේකට අදාල මිනිහා හෝ මිනිස්සු ගමන් කරන යාත්‍රාව රුවල් නැවක් විය යුතුයි. මට පෙනෙන් හැටියට ඔවුන් යම්කිසි ප්‍රහාරයක් කෙල්ල කරන්න කලින් අනතුර ඇංඟවීමේ සංඥාවක් එෙවනවා. ඔබට පේනව නේද. ඩන්ඩිල් ළංගරෙන් එවූ ලියමට පස්සේ ප්‍රහාරයල්ලූනේ කොයිතරං ඉක්මනින්ද කියලා. ඕුන් පොන්ඩිචරිය සිටාවේ දුම්නැවකින් නම් දිියව්ම මෙහයට ලැබෙත්ති ඔවන්ටත් එන්න තිබුණ. ඒමකද තැපැල්මලුගෙනයන දුන්නවේ වේගේටම ඕන්ටත් ගමන් කළ හැකිනිසා. නමුත් ඔවුන්ට ඒකට සති හතත්ගතුුණා. මංහිතන්නේ සතිහතෙන් පෙන්නුම් කරන්නේ තැපැල්මලුගෙනයන දුම්නව සහ ඕන්ගේ රුවල්නවේ වේගයේ වෙනස. ඕහ! වෙන්න පුළුවන්. විය යුත්තුේ. දැන් ඔබට පෙනෙනවාද ඕපංශෝ තරුණයාට පරිස්සම් වෙන්න කියලා මංකියවූ එකට හේතුව. ලියුමයෝූ පුද්ගලයාගේ ගමනටගත වූ කාලය අවසන් වුුණු ගමන් මාරන්තික ප්‍රහාාරයක් එල්ල ඕනා. නමුත් අන්තිමලියුමාවේ ලන්ඩනයෙන්. ඒහින්දා ප්‍රහාරය ප්‍රමාධවේවී කියල අපිට හිතන්න බෑ දේයන්ට ඔප්පෙච්ඡාවේ. මොකක්දබේ අනු කම්පාවිීරහිත ලොහු බැඳීමි තේරුම. ඕපොංශෝ සංගවාගෙන තිබූ ලිය කියවිලි රුවල්නවේ ආත්‍රා කරන්නු පුද්ගලයාට හෝ පුද්ගලීන්ට අත්‍යව ශේවා. මංගෙතන්නේ මෙතැන එක්කෙනුකුට වැඩිගණනක් ඉන්න බවට සැකයක් නෑ. හදිසි මරන්න පරීක්ෂකයන් නොමගේයවන විදිේ මිනිීමරුම් දෙකක්ම කරන්න තනි පුද්ගලියුකට හැකියාවක් නෑ මෙත නෝය වැඩකටයතුවට සෑහෙනගණනක් සම්බන්ධයි. උන් බොහොම අධිෂ්ඨානයෙන් වැඩකරන මුදල් මිනිස්සු හෝ අනිෙක් සම්පත්වලින් අඩුවක් නැති පිරිසක්. ඕවුන් කවුරුන් වුනත් මේ ඉල්ලා සිටින ලියකීවිලි උන් කාටත් අත්‍යවශ්‍ය වැදගත් තේවා. එතකොට ඔබට පෙනෙනවා ඇති කේකේකේ කියන්නේ එක් පුද්ගලයකුගේ නමක ල්ලාලකරු නොන බව ඒක එක් තරා කල්ලියක් අඳුන්වුවන කෙටි නම. මොකද්දම මේ කල්ලිය. ඔබ කූ කලස්කෑන් කල්ලිය ගැන කවදාවත් අහල නැත. කවදාවත් අහල නෑ හෝම්ස් ඔහු අතටගත් ඇැමරිකානු විශ්වකෝෂයේ කේයකුරෙන් ඌූ වෙලුම පෙරලුවේය කූ ලක්ස්ක්ලෑන් මේ නම යොදාගෙන ඇත්තේ රයිෆලයක් වෙඩි තැබීම සඳහා දනම් කරගනිති එහිනැගෙන හඬ අනුවයි. මේ ඇමරිකාවය පැවත්තුුණු සිවිල් යුතයෙන් පසුව සෑදනු මිනිීමරු සංවිධානයකි. දකුණු දික ජනපදවල ජනපදයක් වෙනුවෙන් හමුදාවට බැඳී සටන් කළ පසුවයින් ඉල්ලාසූ යුදසෙබුලුන් විසින් ඇතිකරගත් බිහිසුුණු කල්ලියකි. පසුව මෙහි ශාකා ටනෙසි ලුසියාන උතුරුහා දක්ුණු කැරලොයිනා, ජෝජයාසා ෆලොරීඩා යන ජනපදවටද පැතිරගියේය. එහි බලයෝදාගන්නා ලද්දේ දේශපාලන අරමුණු මුදුම්පත් කර ගැනීම සඳහාය. ඔවුන්ගේ එක් ප්‍රධාන කටයුත්තක් වූයේ කලු, නීක්‍රෝ චන්දජාෛතකයින් බියවත්තා චන්දේදීමට ඉදිරිපත්වෙදී පලවා හැරීමත්. හැකි අවස්ථාවල මරා දැමීමත්්‍යය. ඔවුන්ගේ දේශපාලන අදහස් වලට විරුද්ධූ සුදුජාතිකයන්ටද මීරණම වත්විය. ඕුන් විසින්යම් බිහිසුණු ක්‍රියාවක් සිදුකිරීමට පෙර එම අදාළ පුද්ගලයාට අනතුරු ඇඟවීමක් තන්වා ඇවීම සිරිතක් විය. එම අවස්ථාවලදී ඕක් කොළ කීපයක් කොමඩු හෝ. ොඩම් මට කීපයක් කඇැවීම සිදුකරන ලදී. අන්තරය පිළිබඳ මෙම ඇඟවීම ලැබුණුවහාම අදාළ තැනැත්තා එක්කෝ ඔහුගේ දේශපාලන දහස් වෙනස්කළ බව විවෘර්තව ප්‍රකාශයට පත් කළ යුතුය නැත්තන් එම ප්‍රදේශයෙන් පැනයා යුතුය එම දෙකම නොකට ර්බයව තර්ජනයට මුහුණදීමට උත්සාහක් කලෝත් මරණයේ ඔහු වෙත අනිවාර්රයෙන්ම ළඟා වෙනු ඇත. බොහෝවිට මෙම මරණයේ සිදුවන්නේ කිසිවිටකත් බලාපොරතුනොවූ අත්භූතා ආකාරේණේ. මෙම මිනිීමරුම් කල්ලිය කොයිතරම් ක්‍රමාණුකූල ලෙස සංවිධානය කර තිබුණේද. ඔවුන්ගේ අපරාධ කොයිතරම් සියුම් ලෙස සිදුකලේදත්. ඕගේ ලක්ක බවට පත් වූ පුද්ගලයෙකු කිසිවෙටගත් දිවිගලවා ගත් පවට වාර්තාාවී නොමැත. එමෙන්ම හදාළ පුද්ගලයාගේ මරණේ සිදු කළේ කවුරුන් විසින්ද යන්න සොයා ගැනීමට හැකියාවක් නොතිබුණේ. එක්සත්ජනපද රජයෙන් හා මහජන සංවිධානවලින් මෙම මිනීමරුම් කල්ලිය විනාශකිරීමට කොපමනු උත්සහදැරුවත් ඕවන්ගේ මැරප්‍රහාර අසීමිත ලෙස වර්ධනය විය. කෙසේවතත් එද්දා සටසිිය හැටනමේදී කේකේකේ කල්ලිය. ක් අරම බිඳවැටුනිි.ඉන් පසු ඉඳහිට තැන්තැන්වල පමණක් සිද්ධීන් කීපයක් වාර්තා විය. ඔබට පැවුණෙනවා නේද වොටසන්. හෝම්ස්කීවේ පොත, මේේ උඩින් තබමිනි කේකේකේ කල්ලිය හදිස්සයම බිඳවැටුනෙත් කනල් ඕපන්ශෝ වැදකත් දියකේවිලිත් සමඟ ඇමෙරිකාවෙන් අතුරුදහන් නොනෙත් එකම කාලෙක. බොහොම වෙලාට කල්ලිය බිඳවැටීමට හේතුනේ ඔහුගේ ඒ අතුරුදහම්වීම වෙන්න පුළුවන්. ඕපන්ශෝලාගේ පරම්පරාව සමඟ බද්ධවෛරයෙන් පිරිසක් සිටීමේ පුදුමයක් නෑ තැන් ඔබට තේරුන්ගන්න පුළුවන් න්නේේද. ඔවන්මොද මේ හොයන්නේ ඇයි ඒව හොයන්න කියලා. ෂෝ තරුණයාාදුට අර පිත්තල පෙට්ටිය ඇතුළු පැත්තේ ලේබලයේ සඳහන්නු තිබුණ මොකක්ද නාම ලේඛන සිහිකිරීම් සටහන් දින පොත් ලැබේ මාදිය. එතොට කේකේකේව්‍යාපාරේ මුල් අවදිය සිටම ඒකට සම්බන්ධයගේ නාම ලේඛන හා විස්තරත් ඔවුං කළ වැඩකටේතු ගැන තොරොතුරුත් කනල්ලඟ තියෙන්න්න ඇති. අර ගැලවී ගොස් තිබී අපට දකින්නට ලැබුණු පිටුවේත් ඔුන්ගේ කටයුතු ගැන පැහැදිලිව සටහන්වී තිබුණනා එක් සජ්ජනපදේ දකුණුදිග ප්‍රාන්තවල සමහරක් අයගේ කේකේකේ වැඩකටේතු ගැන තොරතුරු ඒ ලියවිලිවල ඇති. ඒ නිසා ඒවා හොයාගන්නතුරු නින්ද නොයන අයත් ඇති සැකයක් නැතුවම. අර අප දුටු පිටවෙත් තිබුණ, ඒක අපට බලාපුොරතුවේ හැකි ආකාරයම එකක්. මගේ මතේ නිවැටදිනම් මෙහි තිබුණේ මෙහෙමයි. ඒට බීට හා සීට දොදම් ඇැතේ ඇව්වා. ඒ කියන්නේ? ඕනට අනතුර ඇගවීමියව්වා. ඊට පස්සේ කීපතැනකම තිබුණා ඒHPවත් කලා ඊට පස්සේ සීහමුුවන්න ගියා. ඒකින් නැදහස් කරන්නේ වංහිත්තන හැටියට ඔවන්ට කේදජනකීරනම්. අත්තුනු බව. ඒමනන් ෝොටසන් මට කියන්න තියන්නේ මේ අන්දකාර ගැටලුවට ආලෝකයේ ටිකක් ලපා දෙන්න අපට හැකිවේවි කියලයි. මේ අතර ඕපුංෂෝ තරුණයාගේ ගැලවීමට කළ හැකි එකමදේනම් මහුට දුන් උපදෙස්සනුව ක්‍රියාකිරීමයි. අදරෑට මේ ගැන, අපට මීට වඩා කළහැකි දෙයක් නෑ වෙන කතා කරන්න දෙකුත් නෑ. මගේ ඔය වෛලීනේ දෙන්න. අයහපත් කාලගණයයි ඊටත් වඩා අයහපත් පාවට පත්තුනු අපේ මිනිසුන්ගේ ස්වභාවයයි පැයබාගේකට අමතක කරන්න පුළුවන්ද බලමු. පසූදව්දේවනවිට වැස්ස තුරල්විී ගයේය. ලැන්ඩන් අංග්‍රේ වසා පැවතී අඳුරු මීතුම තුළින් යන්තම් හිරුවලිය වැටෙන්න්නට පටන්ගෙන තිබුණේ. මාහහි ඇති ශලකෝම් සුදේ ආහාරේ ගනිමින් සිටියේය. ඔබේ එන තෙක් නොසිටියට මට සමාවෙන්න ෝටසන් මේ ඕ පංෂෝ තරුණයාගේ ගැටලුව ගැන මං අද දවසම ගත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද බොහොම වැඩාදික කලබලකාරී දවසක් වේවි. ඔබ මොනුවද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ඔක්කොම තීරණය වෙන්නේ මං උලින්ම කරනවිමසීම්වලට ලැබෙන පිළිතුරු අනුවයි. අන්තිමට මට හෝෂන්වලට තියන්නවෙයි වගේ. ඔබ වැඩකටේතු හෝෂම්වලින් අරබන්න අදහස් කරන්නේ නැත නෑ! මං වැඩකටේතු කරන්නේ ලන්ඩනேன் සීනුවනාද කරන්නෝටසන් සේවිකාව කෝපි අරගෙන ඒවි එතෙක් මම මේසවඩ තිබූ තවත් යෘර්ත නොකළ පුවත්පතේ මුල්පිටුව දෙස නොත්්‍යොමු කළමි ඒතිබූ ප්‍රෝත්්තිියක සිරස්ථලය දුටු මගේ හදවත හිරිවැටි හියය. හෝම්ස් වැඩක් නෑ ඔබ ප්‍රමාද වැඩී ආ. හ ඇසුවේ අතටකත් කෝපිකෝපය ආපසු තබ්බමිනිි මගේ හිත්තේ ඔය බය තිබනාා කොහොමදේක සිද්ධ වෙලා තියෙන්නේෙ හෝම් සැසුවේ නිියුණු හඬකිනේ එහෙත් ඔොහු දැඩි කලකිරීමකට පත් වූ බව මන්ට පැහැතිලි විය. ප්‍රෞත්තියේ වූ ඕපංශෝ නම නිසයි මගේ අවධානය ඊට යොමෝූයේ. ඊයේරත්‍රී නවයත්්දහයත් හතර ඕටලූ පාලමස්සල රාජකාරයේයේදී සිටි එච්චන්සේ පොලිස් නිලදර කුක්මහතාට කිසිවකු දවවිල්ලා කෑගසන හඬක්කා වතුරට ඇදවැටෙන හඬක් ඇැසේ තිබේ. රාත්‍රයේ කුුණාට සහිත අන්දකාරයෙක් වු බැවින් මගයන්නන් කීප දෙෙනකු සිටියත් දිවිගලවා ගැනීමට ඉඩක් ලැබී නැත අනුතුරගැන වහාම දැනුම් දෙන ලදී පොලස් බෝන්ට අංශය උදවෙන් මලසිරුර සොයාගැනීමට හැකිවී ඇත. ඔහුගේ සාක්වේතිවූ ලියුම් කවරයකින් හඳුනගත් පරිදිින් මේ තරුණ මහතා හෝෂාම්හි ෝ ඕපෂෝනම් තැනත්තකි ඕෝටලූ තුම්විය පුලෙන් පිටත්වන අවසඳුම්්‍රිය අල්ලා ගැනීම සඳහා ඔහු වේගෙන් ගමන් කරන්නට ඇතයිද පය පැටලියයාම නිසා ගඟට ඇදවැතෙන්නට ඇතයිද විශ්වාස කරේ ඔහුගේ සිරුරේ තුවාල කිසිවක් නොතිබුණු අතර මෙම තරුණයා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී ඇති බව පැහැදිලිය. ගඟ දෙප සැති ආරක්ෂකවැටට නිසිආකාරයෙන් නොමැතිවීමෙන් මේ හේදජනක මරණේ සිදුවී ඇති බවට සැකයක් නැත. මෙයට වග්‍යව යුත්තන්ගේ අවධානය යොමු කිරීම වටී. අපි මිනිත්තු කීපයක් නිහඬව සිටියමු. ජීවිතේ කිසිදාක මානොදටු අයුරින් ශල හෝම්ස් කම්පාවටත් කලකිරීමටත් පත්ව සිටියේය. මේක මගේ ආත්ම අභිමානයට ඇතිවූ විශාල කැල්ලක් ොට්සන් හෝම්ස් පැවසුේ මඳවෙලාවකට පසුවයි. ඒක සුළුසිදතියක් බව ඇත්තයි නොත් මගේ කීර්තිනාමේයට මහ අධිකමක් දැංගිතින් මේක මගේ පුද්ගලක කටයුත්තක් බවට පත්වයෙනවා. දේව පිහිටෙන් මන් නොමැරී හිටියෝොත් මන් මේ කල්දිය කෝමහරි අල්ලගන්නවා මල්ලඟට උදවවිල්ලගෙනාව මනුස්සයා. දෙවියනේ මංගේ මනුස්්‍යාව යව්වේ මරණය කරානේද. පොටුවෙන් නැගී සිටි මගේ මිත්‍රයා දැඩි ශෝකයකින් කාම්බරේ ඉහල පහලට අවිදීමට පටංගත්තේය. මුමහා කපටි යක්ක්ෂෝ රැලක්. ංකෝමද මේ අහිංසක මිනිහව වැරදි පාරකට රාවටාගෙන ගියයේ පාල මේේ හුගක්ෂෙනක ගමන් කරන්න ඇතිේ මේ තරම් වැහිතවසක් වුණු හැටි උන්ටෝනේ පිළිවදට. ොඳයි බලන්න ෝත්සන් කෞද මේකින් අන්තිමට දිනන්න කියලා මට අන්න වෙලාව හරි පොලිසිේටද නෑ මගේ පොලිසියත් මමමයි මන් දැලවයන්නම් ඒක වියල ඉවරුුණාම පුළුවනේ මට ඕක කරන මැස්සංව අල්ල ගන්න ඒට කලින් නෙමෙේ එදා දවසම මගේ වෛතිවෘතය කටයුතු නිසා මට අවිවේකී දෙනයක් විය මා නැවත වරක් බේකල්වීතියට යනවිට රැබෝවී තිබුණේ හෝම් සේවන විටත් ආපසු පැමිණ සිටියේ නැත ඔහු ආපස්වේදතිී රාච්‍රීදහයට ලංවී තිබුණේ මගේ මිත්‍රයා දැඩි වෙහෙසකට පත්ව සුදුමැලිවී සිටි අයුරු මට දකින්නට ලැබුණේ සෛත්් පෝඩේ වෙතගිය ඔහු පාංගෙඩිය එලියට ගෙන එහි කෑල්ලක් කඩා ගිල දැම්මේ අතතුර ගරු කීපයක් බොමිනේ. ඔබට හොඳටම බඩගිනේ වගේම ඇසීමේ උදේ කෑමට පස්සේ කිසින දෙයක් කෑවෙනෑ කෑම ගැනීමටත් මට අමතක වනාා කොහොමද වැඩකටයුතු සාර්ථක වුණාද. ඕහ සෑහෙන තරම් හෝඩු අවක් ලැබනද. උන්දැම් මගේ අත්තේ ඉන්න ගණනයි. ඕපංශෝ තරුණයාන්ට කළ අපරාදයට මං පලිය ගන්නවා. ඇයි ෝොත්සන් උන් අනික් මිනිස්සුන්ට දඬුවම් කරනවනේ උන්ගේ ඒ දඩුවමම අපි උන්ට දෙමු. ොකදබෙයින් අදහස් කරන්නේ ආහර දමාතිබූ රාක්කෙන් හෝම්ස් දොඩම්ගිඩියක් කතට ගත්තේය. ඔහේ කැබලිවලට කඩා ඉන් දොඩම්මට කීපයක් ඉවතට ගත්තේය. මීළඟට ලියුම් කවරයක් ගෙන එහි අලවන කොටස ඇතුළේ එසේච්ගෙන් ජේසීටයි ලියා දොඩමට පහක් ඇතුළට දමා ඇලෙවවේය. ඉන් පසුපිටත කපිතන් ජෙම්ස් කැල්හුන් ලෝන් ස්ටාර් නෞකාව සැවන්තා ජෝජයා යනුවෙන් ලිව්වේය. නැව වරායට ඇතුළුවෙනකුට මේලූම එහි ගිහින් තියේවි. හෝම්ස්කීවේ සතුටිනේ ඌට මේක දැක්කාම රෑට නින්දයන එකක් නෑ. ඕපොංෂෝට මරණයට ඉස්සරවෙලා දැනුණු වේතනාව හුටත්තැනේවි කෞද මේ කැපිතාන් කැල්හොන් කියන්නේ. ඒ තමයි කල්ලියේ නායකයා මං අනික්කුම්වත් අල්ලා ගන්නවා. නමුත් ඉස්සර වෙලා නායිකයාව. ඔබ කොහමුද මෝන් ගැන තොරතුරු හොයා ගත්තේ හෝම් සාක්කුවෙන් විශාල කඩදාසියක් එලියට ඇද්දේය. ඒ පිරණසේ දිනවක්වානු හා නම්රාශයක් සටහන්කොට තිබුණේ. මං මුළු දවසක්ම එකට ගත කලා. ලොයිඩින් නාවික කටයතු කාර්යාලේ නැවවල යෑමීම් ගැන පරණ පොත් ලිපිලේකන අවස්සා බලමින් කරුණු රැස් කලා. අසූතුන අවුරෘද්ධය ජනවාරි හෝ පෙබරවාරියේ පොන්්ඩිචෙරිය වරායට ළඟාවුුණු නැවමොනවද කියලයි මම බැලුවේ. නැව් තිස්සයක් තිබුණා. මෙයින්මගේ අවධානය එක්වරම යොමෝනේ ෝා නැවට ඒක ලන්ඩනේ නිෂ්පාදිත නැවක් ලෙස සඳහන් වනාට ඒකට මොලදීදීලා තිබිල තියෙන්නේ ඇමරිකාවේ ජනපදීක නමක්. ටෙක්සාාස් වෙන්න ඇති. මටඒක හරියටම විශ්වාස නෑ කොහොමුණත් මට හිතුනේ මේක ඇමරිකාව එකක් කියලයි. ඊට පස්සේ ඊයට පසමම් බැලුවා ඩන්ඩිවරායට නැව පැමිණීම ගැන විස්තර. අසූපහාවුරුත්තය ජනවාරයේදී ලෝංස්ටා නැව ඩන්ඩියට ඇවිත් තියෙනවා. න්ගේ සැකේෙන් නිවරදි බවයින් තහවරෝුණා ඊළග්‍රමං හොයල බැල්වා ලන්ඩන් වරයේ දැන් නැංගුරම්ලා තිබෙන නැව පිළිබඳව ලෝන්ස්ටල් අන්ඩනට සේන්දු වෙලා තියෙන්නේ ගියසතියේ. ඒ ගමන මමගයා වරයේ ඇල්බට් තටංගනයට අදූදේ පාන්දර බාධියත්තෙක්ක නැව පිටත්වෙලා ගිහින්. සැවැන්නා බලා ආපසු ගමනේ. මංග්‍රවුස්සෙන් තොටුපලට විදිලපුවතක් යව්වා පැක්කහිපකට කලින් එතන පහු කරල ගියයාලු සුලංහමන්නේ නැගෙනහිර දිශාවට නිසා ඔවුන් දැන් ගුඩ්ුවෙන් පහු කරලා වෛත් දූපතට කිිට්ටු කරලා ඇති ඔබ මොකක්ද උන්ට කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෝමහරි උංව අල්ලගන්නවා මුළු නැවටම ඉන්නේ ඇමරිකන් ජාතිකයෝ තුන් දෙෙනයි. ඒ අර කැල්හුන් සහ තවත් නාවික නිවධාරීන් දෙතෙනක්. අනිත්තා යොක්කම ජර්මන් සහ පින්ලන්ත ජාතිකයෝ අරතුන්දනා ඊයේ රාත්‍රී නැවයින්දලා නැති බවත් මං හොයාගත්තා ඒකමන් දැනගත්තේ නැවට බඩුපටෝපු සේවකීන්ගෙන් එයාලගේ රුවල් නැව සැබන්නාවට යන්න කලින් තැපල්ගෙනියෙන දුන්නැවැෙන්යනමේ ලියුම සැවැන්නාවිත යනවා. ඊළඟටමං විදුළු පුවතක්්‍යාවනවා අසවල් මහත්තුරු තුන්දෙන මිනිීමරිමේ ශෝදනාවට මෙහේට අවශ්‍යයි කියලා. ඉතාම ශක්ෂමායුරින් සැලසුම් කරන කටයුත්තක් වෝද පලාපොරත්තු නඕනලෙස අර්සාර්ථක වීමට ඉඩඇත. හෝම්ස් විසින් අවනලද දොඩම්මට ඕපොංශෝ විනිීමරුවන්ට කිසිදාක නොළගුණේ. ඒ අවුරුද්දේ හත්ලාන්තිික් සාගරය හරහා හමාගිය, විශූුවය කුුණාටුව ඉතාම දරුණු ප්‍රබල මෙෙන්ම දීර්ඝ කාලයක් පැවතුනු ඒවා විය. ලෝන්ස්ටා නැව සැවැන්නාවරායට සේන්දූ බවට තොරතුරු ලැබෙනතෙක් අපි බොහෝකාලයක් බලා සිටියමු. අත්ලාන්තික් සාගරය මඇත්තේ විනාශුණු නැවකින් කැඩීගිය තුඹගසක් පාවෙමින් තිබූ බව අපට අසන්නට ලැබුණ. නාවිකයන් විසින් දුටුඒ තුඹගසෙහි එල්ලෙස්යැනාකුරු. ඇටයම් කොට තිබූ බවදක්කින්නට ලැබී ඇත. ලෝන්ස්ටා නෑවට අත් වූ ඉරණම ගැන, අපට අසන්නට ලැබනේ හෙපමනකි.